සමගි ජනබලවේගයේ ජයතහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් දෙහිවල ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හැමදාම මැතිවරණ කාලවල වලදී දුප්පත්කම ගැන කතා කරනවා. යුනිසෙෆ් වාර්තාවෙන් කියනවා අපේ රටේ මේ මොහොත වන විට ජනගහනෙන් 30%කට ප්‍රමාණවත් ආහාර පාන නැහැ. මේ සංඛ්‍යාලේකන ඉදිරියේ කොහොමද මේ ආණ්ඩුව නිහඬව ඉන්නේ? තමන්ගේ රටේ තමන්ගේ පාලනයක් තුල තමන්ගේම ජනතාවගෙන් 30%කට ප්‍රමාණවත් ආහාර පාන නැතිකොට රටේ ආණ්ඩුවට අහක බලාගෙන ඉන්න පුළුවන්ද? ඉඩම් ශේෂ්ත්‍රය වෙනුවෙන් වෙනමම කාර්ය සාධක බලකායක් නිර්මාණය කරලා දෙහිවල පමණක් නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේ මුළුමහත් ශ්‍රී ලංකාවේ පළවෙනි මාස 6ක් අපි ආණ්ඩු කරනකොට ඉඩම් ජංගම සේවාවන් පවත්තලා රටේ අග්‍රාමාත්‍යවරයාගේ අද්දකෙම්ම ඔප්පු බලපත්‍ර පරිත්‍යාග කිරීමේ ඒ මහා ජාතික මෙහෙවර අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. මේ අතර මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. ඒකීය ශ්‍රී ලංකාවක් තුල ජාතික ආරක්ෂාව ආරක්ෂා කරමින් සත් ජාතිකත්වයේ හරහා සිංහල බෞද්ධකමට මුල්තැන ලබා දෙමින් ඒ වගේම රටේ සෙසු ජාතීන් සෙසු ආගම් සෙසු ජන කොට්ටාසවලට තම තමන්ගේ අයිතීන් ලබා දෙමින් සහෝදරත්වෙන් සංහිඳියාවෙන් සපිරි සස්ත්‍රීක මාතෘභූමියක් එක්සේසත් වූ මාතෘභූමියක් නිර්මාණය කරන්නට දුරකථනයක් සමගි ජන බලවේගයක් කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන අපි ක්‍රියාත්මක කර ගම හදා නගර හදා රට හදන වැඩසටහන නූතන පරිසරයට ඔබිනාකාරය ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්නට අපි සැදී පැහැදී සිටිමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.